ඔන්න අ දත් වෙන වගේ ම සිරුදිනාම ගොඩාක් ආදරේ මගේ චනල්ලකට පිගන්නවා. අදමං ආලට කියලා දෙන්නේ හොටෙල් එකේ වගේ රස්සට කොහොමද මාලුකරයකක් ගෙදර හදාගන්න කියලා, හරිම ලේසේ වගේම තමයි මෙමාලුකරෙක්ක හරිම සෝඳයි, හරිම රස්සයි. ඕය එක පාරක් හැදුවත් දිගට මේ විදිර හදනවා ඕන ලගයන උත්සවසාමයට ආට මේ විදිර මාළුකරිකක් හදාගන්න පුළුවන් ආනිවාරම හදල බලන්න හරිම ලේසිරස පි එකක් මේක දැංගවිි බලමු මාලුකරික හදන්න මොනාද අපිට ඕන කරන්න කියලා. මුලින්ම මම් මෙතන තලපත් මාළුවලින් ග්‍රෑම් පන්සයක් කරගෙන තියෙනවා ඕලට මිරිසර හදාගන්න පුුවන් ඕනම් මාලුවරකයක් පවිච්චි කරන්න පුළුවන් එළඟට මිරිස්කුඩුවලින් මේ සහැඳදිිත් වූ නැයි බැදපු තුනපාකුඩොලින් මේ සැහැන්දකුයි. පහකුඩු තේහැන්දයි තුනි පහකුඩු තේහැන් දයි. අබෑටවලින් තේහැදි භාගයයි උළුහල්වලින් තේහැදි කාලකොයි, ගම්බිරිස්කුඩුවලින් මේ සහැඳකුත් තෝනෙ. ඊළඟට මම්බිදරල උුණුටිකක් කපලාරගෙන තියෙනවා සදුරුණ භික්තුුණක් ගොරක මේවගේ කෑලි දෙකක් අරගෙන තියෙනවා ඔල්නඟ ගොරක පේස්ටික තිෙනවාන ගොරක පේස්්ටිකේ මේ සහැන්දක් කරගන්න. වා මිස් කරලක් ක අපපලාරගෙන තියෙනවා කරුදු පොත මේේවිදී පොඩි ඇල්ල කරගන්න රම්පෙසාහකාරපීංචා කරදමුංගු තුන්නයි කරාපනට තුනයි අරගෙන තියෙනවා. ඉළඟට ආලාගේ ර අස්සානුව ලොනු ඔයිටක තමයි අපිට ඕන කරන්නේ දැම් බලමු කොහොමද හදන්න කියලා. දැන් අපි මුලින්ම කර්ඩෝඕනේ හොදර සෝදල පිරිසුඳ කරගත්ත මාලුවකට ලුණු තේ හැඳිපාගේ අයි ගම්ිලිස් ගුඩුවලින් තේහැදක වයි කහ ගොඩ තේහැන්දයි එකතු කරකම්ම. එක කරලා බතුර බෙන්දුවක් අත්තාන්න ඇතුව මේ වකේ හොඳට කලවන් කරගන්න. මේ විදිහට හොඳට කලවන් කරන්න. දැම් මේ විදිහට හොඳට කලවන් කරගත් අට පස්සේ මාලු ටික්ක ශිතකනය සාමානෙකොටසේ පැයක් විතර හොදෝට සීසුවෙනකන් තියාගමු ඕලට මේ විදියට හදලා රෑට ශීතකනයට දාලා හොදෙ හදන්න පුළුවන්න ගොඩක් හොඳයි. ඟටම වංගිටොටකෑල් දෙක්යි සතුරුණු බික් තුනායි එකතු කරගන්නවා ඕලට මෙැන්ඳ පෙන්න්න ඕන මේ සුදුරුණුම හොඳර සෝදල පොතු පිටිං ගෙන තියෙන්නේ අප පොත පිටෙන්දෑම මාළුකරයේ කොඩාක් සුවඳයි එළඟට කරර්ද මුගු සහරාපනට්ටිකත් එකතු කරලා අපේටික හොඳද තලාගමු මේ විදිර හොඳ තලාගන්න ඕල ළඟ කොක පේස්්ටික තියෙනවා නම් මේ සහඳක් කරගන්න ගොට නැතිකෙනෙකුට පොළුවන් තක් කලවලින් ගෙඩියක් පාවිච්චි කරන්න දැන් මේ තියෙන්නේ අපි තලාගත්ත සුදුල වඋු සහ ගොර කටික්ක මෙිටික දැඟත් පැත්තකින් තියාගම්මු. ඊළඟට මම ඇතිලයක් ලිපේතියාගත්තා ඇතිලී රත්තුනාට පස්සේ දෙල්මේ සැඳ දෙකක් ඔගේ එකතු කරකමු තෙල්ටිකත් හොඳින් රත්තුනාට පස්සේ අබෑට වලින් තේ හැදි බාගේ එකතුකරගමු දෙං ඔවලට පෙනිවදි අබටික පුරණවා මේ වෙලා විදි මම කපාගත ලොවන් ටික එකතු කරගන්නවා. එකතු කළ මේ විත්‍ර කලවන් කරගන්න. එට අපි රපිච්ි එකතුරගමු දැම් මේ විදිර කරපිංච තෙට එකතු කරම හොඳ සුවඳක් තියෙනවා. දැන්වාලට පේන වැදි අපි එකතු කරපුල උුණුටිකරන්වන් පාට වෙලා තියනවා ඔන්න මේ වෙලා ඇදි මම අම විරිස්ටික සහහා රම්පිටිකය එකතු කරගන්නවා. දැම් මේ විදිහට හොඳට කලවන් කරත්තට පස්සේ ලිපි කින්දර හොඳට මඩු කරලා පැදපු තුනපහ තුනපහ මිරිස් කුඩු. තලා ගත්ත සොදුලුනු සහ ගොරක ටිකේ එකතු කරකමෝ එකතු කළ මේ වගේ හොඳවට පේස්ට් එකක් වෙනකං කලවන් කරගන්න. දැන් කුරුදුපදතික ඇල්ලත් එකතු කරගන්න. එකතු කළ මේ වගේ හොඳවට කලවං කරගන්න මතක් කරලා ලිපේ කෙද්‍ර අඩුවම තියාගන්න. දැන්මම තා පොල්සයි චූට්ටක් එකතු කරගන්නවා එකතු කළ මේ වගේ හොදර කලවන් කරන්න අපි මේ විදර හදාගත්තොත් අමයි අපේ මිරිස් ොදර ලස්සන පාටක්ෙන්නේ. ඟට අපි වතු්‍රටිකක් එකතු කර ගමු වතුර එකතුරාදී මාළු වැහන ප්‍රමාණට වතුරතිය එන්්දෝන මං මෙතන වතුර කෝප එකයි කාලාක් වගේ එකතුකරගන්න පා වතුරටික එකතුරට පස්සල් ලිපේ ෙින්ද්‍රටිකක් වැඩි කරගන්න දැන් අපි එකතුරපු වතුරටික හොින් උතරගමු ඊළඟට අපි ඔලුහල් වලින් ත හැඳි කාලාක් එකතුකරගමු දැම් විදියටට හොඳින් කලවන් කරගන්න මං වතුරටික එකතු කරලා හරිටම් විනාඩි දෙකට පසෙ තමයි අපේ මාලුටික එකතු කරගන්නේ මේ වෙලාවේ අපිශීත කරන පැයක්තියාගත්ත මාලු ටික්ක මේ විදිර එකතු කරගමු. මෙතලද අලට මතක් කරනවා ඔයා මාළුමස්සකේ හතනවන්නක් පුළන්තරම් මැටිඇතිලයක් පාවිච්චි කරන්න බලන්න එතකොට අපි හදන කෑමකත් ගොඩා ක්‍රසවත් ඒකගේම තමයි සෞඛකෙටත් ගොඩාක් හිතකරයි. ැ මේ විදිහට ුටික එකතු කරත්තට පස්සේ මාලුටික හොඳින් තබ ගන්න ඒ වගේ මටු මතක් කරන්න ඕේ මේ ක්‍රමේට අලට කෙලවල්ලෝ ලින්න මාලු බලමාලු මේ ඕනෙ එකක් හදාගන්න පුළුවන් මේ දැන් හරියටම විනාඩි පහකට පසේ තමයි ඔකලන්ට පෙන්නන්නේ මේ වෙලාවෙේ හොද්ද හොඳින් උතරනයි වගේ තමයි මාලුටිකත් හොඳින් තැබිලා තියෙන්නේ දැන් අපි ලුණු බලමු ලුණු මදිිනිසා මම්ම ලුණුවලින් තේහැලි භාගයක් වගේ එකතු කරගන්නවා. එක කොල්ලා හොඳ්‍ර කලවං කරගන්න මේවෙලා වෙදි මම එකකරපු ගොර කෑලා ඉංකරගන්නවා මොකද මංගිකරපු ගොරගවල ඇඹුල්ගද ටික කඩි නිසා ඕල මේ වෙලාවිදදි හොඳරලුණු ඇඹුල් බලලා ඇම්ඹුල් වැඩිනම් ගොරග කැල්ලා ඉංකරගන්න ඒ වගේම තමයි ඔයාල මේ මාලු කරයක පාංකන්න වගේ හදනවනක් ඔන්න මේවෙලාවෙදි ලිපවාහගන්න මන් තව ටික් ලිපේතියාගන්නවා මොකද මංහද මේ කරේක හදනය බත් කන්න ැම මේ විදිහට මාළු හොදිටික හිඳීකි නෙදී මදි පහ ගන්නවා ඉලඟට අපි ගම්ිරිස් කුඩ ටිකුත් එකතු කරකමු. ඔල ගඹබිරිස් කුඩු එකතු කරලා හැඳි පාවිච්චි කරන්න එපා මේ විදිහට ඇතිදිය පොඩ්ඩක් කරකවන්න මෙන්න මේ වගේ මාළු ටික නැතැං කුඩුවවෙන්න පුළුවන් ඔනිතින් මේ තියෙන්නේ අපි ලේශයම හදාගත්ත මාළුකරයක දෙම වලට කෑල්ල කරගෙන පෙන්න්නන්නම්. බලන්න හොද තුන පහටිකු රාගෙන තිෙනවයි වගේම තමයි අපේ කාඩියකත් හොඳ උකුවවට තියෙනවා එවගේම මෙවෙලා හරිම සුවඳයි හරිමරස්සයි ඕන දැන් ආටත් පුළුවන් මෙවගේ රස්සම රසම මාඩුකරකක් කදාගන්න. ඔන්න එහම් අනිවාරයෙන්ම ඔයත් මේ විදිහට මාලුකරයකක් හදලා රස බලන්න. ඔයා මගේ මේ වීඩියකට කෑම්මතිරල් ලයික්කයක් දෙන්න එවගේ මේ ීඩියක ඕගේ අඩුවත්තර ශයාක කරන්න අමතක් කරන්නේ පහ මගේ වීඩියක නැරම්ඹවාට බොහොම ස්තුූතියි.